හොඳයි එහෙනම් අද දවසේ අපි ඔගලන්ගේ ICT සෙමිනාර් එකේ දෙවැනි දවස. එතකොට අපි 16 වෙනිදා එක session එකක් කරා. ඔන්න අද මම online session එකක් විදිහට 17 18 19 මේ දවස් තුනම මම ඔගලන්ට හවස් වරුවේ වේලාව කියන්නම්. එතකොට ඔගලන්ට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් මේක කෙටි session එකක් විදිහට මම කරනවා. මොකද මට ඕනේ වුණා ඔයගලන්ට හැම පාඩමක්ම ආවරණය කරලා දෙන්න. ඉතින් මං හිතුවා ඔයගලන්ගේ පොත ගන්න පොතේ පස්වෙනි පිටුව පෙළ ගත්තොත් ඔයාට පුළුවන් වෙයි network සම්බන්ධයෙන් ආපු ගැටලු වලට විසඳුම් ලබා දෙන්න. එතකොට අපි බලමු මේ පිටුව සම්පූර්ණයෙන්ම තියෙන network ගැන. Right, okay. First question is, what is computer network? So you have to answer, what is computer network? Then again, here you have topologies. Menna jala stala vidyava tiyenama. E wage ma metana thiyena transmission modes. Ekena sampreshana vidhi. E wage ma metana thiyena sampreshana madhya. Varga dekak tiyenama. Guided media, unguided media. Niyama madhya, niyama novana madhya. Ilagada tiyenama type of network. Network වර්ග තුනක් තියෙනවා LAN, WAN, MAN කියලා. ආපහු තියෙනවා ඉගෙන ගන්න ඕගලන්ට network වල වාසි අවාසි. ඒත් එක්කම network devices ගැන මට කතා කරන්න තියෙනවා. ඒ යටතේ hub ගැන, switch ගැන සහ ඒ දෙකේ වෙනස්කම්. ඒ වගේම modem, network interface card, ඒ වගේම router, firewall ගැන ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඔය ටික තනි පිටුවකට අරගෙන තමයි මම මේ මයින්ඩ් මැප් එක ඔයගලන්ට හදලා පස්වෙනි පිටුවට ඇතුළත් කරලා තියෙන්නේ. රයිට් දැන් හැමෝම පස්වෙනි පිටුව පෙළ ගන්න. පස්වෙනි පිටුවේ ඔයා පුළුවන් තරම් මම මේ උගන්වනකොට විෂය කරුණු ඇතුළු කරගන්න. එතකොට ඔයාලට මේක බොහොම සරල කොටසක් වෙයි. මොකද network වලින් ඔයගලන්ට ලකුණු 6ක් 4ක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. සමහර අවුරුදු වල ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ගිය අවස්ථා තිබුණා. හොඳයි. එහෙනම් අපි මේ මෙතන පළවෙනිටම මම යන්නම්. පුතාට තනියමත් හදාගන්න පුළුවන් මයින්ඩ් මැප් එක. ඔයාට පොත හම්බුනේ නැත්නම් කලබල වෙන්න එපා. ඔයාට මේ ස්ට්‍රක්චර් එක මං එවන්නම්. ඔයාට මේක බලා ගන්න පුළුවන්. මේ හදලා තියෙන්නේ ඒ වගේම තනියම මයින්ඩ් මැප් එකක් හදපු දරුවෙක්. එතනදී අපි කතා කරනවා what is network ගැන. ඒ කියන්නේ මොකද network එකක් කියන්නේ data communication කියන්නේ මොකද්ද? Right. හොඳට බලන්න. Data communication කියන්නේ ඔයාට ඉන්නවා ඔන්න ඔයා කිසියම් ලියුමක් තවත් කෙනෙකුට යවනවා නම් ඔයා තමයි කවුද? Sender. එතකොට මේ ඉන්නේ recipient ලබන්නා receiver. එතකොට මේ තියෙන්නේ transmission media. මේ concept එක ගැන තමයි කතා කරන්නේ. එතකොට පුතේ network එකක් කිව්වහම එක computer එකක් තිබ්බට මදි තව computer එකක්වත් තියෙන්න ඕනේ. එහෙනම් two or more computers linked together between two or more computers or devices linked together to share data විතරක් නෙමෙයි share resources. මෙයාට ගාව printer එකක් තියෙනවා. ඒ printer එකේ print out මෙයාටත් ගන්න පුළුවන්. එහෙනම් ඒක හින්දා තමයි මෙන්න මේ විදිහ resources power share කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔයා දැනගන්න ඕනේ network එකක් කියලා කිව්වහම අපිට කියන්න පුළුවන් network consist of more than two computers that link in order to share resources. ඒ වගේම exchange data. පුතේ resources කියන්නේ මොනවාද? printer එකක් scan එකක් වගේ දෙයක්. Right. Then. Right. ඊළඟට අපි කතා කරමු basic components. ඔන්න ඔයාගේ mind map එකට ආපහු යන්න ඔයාගේ පොත ගන්න. ඔයාලට පේනවා ඇති මෙතන sender කියලා තියෙනවා receiver මෙතන පොඩි ඉඩක් තියෙනවා ඔයාලට ලියන්න පුළුවන් පුතේ. අපි එතන ලියා ගන්න ඕනේ මෙන්න මේ ටික. මොකද sender කියන්නේ කවුද? The person or an object which send data. Receiver destination කියන්නේ ලබන කෙනා person or object which receive data. දත්ත ලබන්න.
රත් සම්ප්‍රේෂණය කරන්න. එහෙනම් සම්ප්‍රේෂණ මාධ්‍ය කියන්නේ මේ අරන් යන මාධ්‍ය මේක දෙකකට බෙදෙනවා. සමහර ඒවා කේබල්ස්, සමහරක් ඒවා මේ විදිහ වේව්ස්. Right. දැන් අපේ නෝට් එකේ උඩටම යමු. මෙතනට උඩටම යමු. පොතේ පස්වෙනි පිටුවේ මං ඉන්නේ. Simplex, half duplex, full duplex කියන කොටසට යමු. මේ තියෙන්නේ ඔයා ලියන්න ඕනේ data transfer one direction එක පැත්තකට පමණයි. Example TV, radio. Data one way. Simplex, ඒක පත. ඒ කියන්නේ sender ඉඳන් receiver ට විතරයි. රූපවාහිනී, ගුවන්විදුලි ගන්න පුළුවන්. ඊළඟ එක half duplex. ලියන්න two-way communication. එහෙනම් transmit both direction. Both side. And not same time. මොකද කියන්නේ? Not simultaneously. එකවර යවන්න බෑ. Send කරනවා ඊට පස්සේ බලාගෙන ඉන්නවා මේ පේනවනේ animation එක. Walkie talkie. ඊළඟට two-way. Both side and same time. එකවර දිශා දෙකටම පුළුවන් දුරකථන. දුරකථන. මේ තමයි වාගේ සාරාංශය. ඊට පස්සේ තමයි transmission media. යමු බලන්න. මේ තියෙන්නේ ඔයාට සම්ප්‍රේෂණ media ගැන ඉගෙන ගන්න තියෙන කොටස. ඔතනදී වා cable තුනක් ඉගෙන ගන්නවා. බලමු ඒ තුන ගැන. අන්න මෙතන මේ දෙකම පුතේ ඔයාට පුළුවන් curly bracket එකක් දාලා පෙන්වන්න මේ දෙකම copper base cable තඹ කම්බි. තඹ රැහෙන් මෙතන මේක දෙකකට බෙදෙනවා twisted pair හරි common cable එකක්. UTP කියනවා. U කියන්නේ unshielded twisted pair. අනික එක STP කියනවා shielded twisted pair. දෙකේ වෙනස චුට්ටක් බලමු අපි. වගේ ස්කෝලේ ලැබ් එකේ කම්පියුටර්ස් එකට කනෙක්ට් කරලා තියෙන්නේ මේ UTP cable වලින්. මේ wired cable physical medium එකක් තියෙනවා භෞතික මාධ්‍යයක් තියෙනවා cable වර්ග තුනක් ඉගෙන ගන්නවා. ඒ යටතේ ඇඹරුණු කම්බි යුගල් නැතහොත් twisted pair කියලා කියන්නේ මොනවාද? ඒ twisted pair වලින් එකක් තමයි shielded twisted pair අනික එක unshielded twisted pair. Shielded twisted pair ගත්තහම ඒක cost එක වැඩි. Safety ගත්තොත් security safety safety හොඳයි. මොකද safe මේ ඔතලා තියෙන shield එකක් තියෙනවා. Cost එක වැඩි and long distance. Long distance. දුර. ඒ කියන්නේ මිල අධිකයි, ආරක්ෂාව හොඳයි. ඒ වගේම මිල වැඩි ඉතින් මේක ෂීල් කරලා තියෙන හින්දා. ඒ වගේම දිග දුර සම්ප්‍රේෂණයට හොඳයි. මේක cost එක අඩුයි සාපේක්ෂව මෙයාට. Safety එක මෙයාත් එක්ක බලද්දි අඩුයි. Short distance මෙයාත් එක්ක බලද්දි දෙක සසඳන්න ඕන. මේ තියෙන්නේ. It's flexible. Lower price. Difficult to transmit long distance. But what about this one? Quality. Secure data. However, it's expensive. Sinhala Madhya. Dirgha Durakata Sampreshane Karana Bae. Namme Shili. Labdai. Unshielded. Noa Suno Ambarunu Kambi. Shielded. බරින් වියදමින් වැඩි ආරක්ෂාකාරී and තවත් එකක් තියෙනවා අපිට කියන්න පුළුවන් දත්ත සම්ප්‍රේෂණ තත්ත්වය වර්ධනය කරයි වැඩි දුරකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ඊළඟට අපි coaxial cable සමක්ෂක cable මෙතනක් තියෙනවා copper
wire එකක් මෙතන තියෙනවා copper mesh එකක් antenna cables දැකලා ඇති නේද එහෙනම් ඔයාලා ලියන්න ඕනේ එතන TV antenna and CCTV වල use කරනවා හැබැයි copper base cable එකක් මේක twisted pair වලට වඩා වැඩි දුරක් යනවා ඊළඟට fiber optic ආලෝකයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙන් තමයි දත්ත සම්ප්‍රේෂණය වන්නේ. ඒ වගේම මේක වේගවත්ම සම්ප්‍රේෂණ මාධ්‍ය විදිහට හඳුන්වන්න පුළුවන්. මිලෙන් අධිකයි හැබැයි වේගවත් මොකද ආලෝකයේ සම්ප්‍රේෂණය වන්නේ. එක ප්ලාස්ටික් වීදුරු තන්තු මොකද ඒකේ ලයිට් හරහනේ යන්නේ මේ තියෙන ටෝටල් ඉන්ටර්නල් රිෆ්ලෙක්ෂන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මේ තියෙන ඔය කේබල් තුන ගැන දැනගන්න ඕනේ ඊළඟට අපි යනවා වයර්ලස් ට්‍රාන්ස්මිෂන් මීඩියා වයර්ලස් කිව්වහම පුතේ ඔක්කොම එන්නේ තරංග වලට එතකොට ඔයාට මෙතන පටන් ගන්න පුළුවන් රේඩියෝ ගැන. රේඩියෝ වලට ඔයාගේ සිලබස් එකේ තියෙන්නේ ඔයා දැනගන්න ඕනේ Wi-Fi, Bluetooth යූස් කරනවා රේඩියෝ waves වලට එක්සැම්පල් එකක් විදිහට. මේවා ඇත්තටම සීලින් බිත්ති හරහා දැන් මේ ගෙදර නම් මේ බිත්ති හරහා සීලින් හරහා ට්‍රාන්ස්මිට් වෙනවා. හැබැයි ඉන්ෆ්‍රාරෙඩ් එහෙම වෙන්නේ නැහැ. ඔයා ටීවී රිමෝට් කන්ට්‍රෝල් එක බලන්න පාවිච්චි කරනකොට ඔයා ටීවී එක ඉස්සරහින්ම තියාගෙන ටීවී එකට මේ විදිහට යවන්න ඕනේ. මේකේ තියෙන විශේෂත්වය ඔයාට කියන්න පුළුවන් ඔයා ලියන්න ඕනේ මේකේ ඉන්ෆ්‍රාරෙඩ් ඩේටා ට්‍රාන්ස්මිෂන් යූස් ටීවී රිමෝට් කන්ට්‍රෝලර්ස් වයර්ලස් කීබෝඩ් ඇන් මවුස්. ඔයාට මේක බලන්න පුළුවන් අදම ඔයා බලලා නැත්තම් ඇහැට පේනවා කැමරාවෙන් විතරක් මොබයිල් එක ඉස්සරහා කැමරාව ඔන් කරලා මේ විදිහට ඔයාට පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් එක පාවිච්චි කරලා බටන් ප්‍රෙස් කරාම ඔයාට මේ විදිහට IR ඉන්ෆ්‍රාරෙඩ් බලා ගන්න පුළුවන් දැන් එතකොට ඔයාගේ නෝට් එකේ මෙන්න මේ ටික ෆිල් වෙන්න ඕන මෙතන ඔයාට ලියන්න පුළුවන් Wi-Fi Bluetooth ගැන මෙතන වාන ටීවී රිමෝට් කන්ට්‍රෝලර්ස් වයර්ලස් මවුස් ඇන්ඩ් කීබෝඩ් ලියන්න බලන් ඊළඟට එනවා මයික්‍රෝවේව් මයික්‍රෝවේව් මේ වගේ පොඩි කඳු දෙකක් ඇඳලා මෙන්න මේ විදිහට ලයින් ඔෆ් සයිට් එක තියෙන්න ඕනමයි අපි එකට යමු දැන් ශුද්ධ තරංග ඔයා මේක ලියන්න ඕනේ ශුද්ධ තරංග සම්ප්‍රේෂණයේදී දත්ත සම්ප්‍රේෂණය කරන ග්‍රේ කියව පුතේ මේ බලන්න රේකේ වේ. ඒ හින්දා මේ මධ්‍යස්ථාන එකිනෙකට දර්ශනය වෙන්න ඕනේ. මේ බලන්න මේකේ මෙතන තියෙනවා මහා පැතර. මේක මේ චන්ද්‍රිකා තාක්ෂණයේදී මේක භාවිතා වෙනවා. චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදී ශුද්ධ තරංගාකාර දත්ත සම්ප්‍රේෂණය වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයා ගත්තොත් මෙන්න මේ වගේ කඳු මුදුනක් ගත්තොත් මේක කොච්චර දුර වුණත් එහා පැත්තේ කන්ද මුදුන පේනවනම් ලීනිය තමයි මේවා ට්‍රැවල් කරන්නේ වාට මේ රේඛීයව ගමන් කරන හින්දා සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන මේ විදිහට පොසිෂන් වෙලා තියෙන්නේ ෆේස් වෙලා ඊච් අද ඉතින් ෆේසිං ඊච් අද මූණට මුණ බලාගෙන ඉන්නේ ඉතින් ඕකම තමයි පුතේ චන්ද්‍රිකාවල කරන්නේ මොකද මේ චන්ද්‍රිකා මේ ලෝක ගෝලය ගත්තොත් මේ විදිහට ගෝලාකාරයි ඉතින් මේ විදිහට චන්ද්‍රිකා අපි ගත්තත් මෙතන සැටලයිට් ඩිස්ක් එකක් තියෙනවා මෙතන තව එකක් තියෙනවා මෙහෙම කළා වේව් ට්‍රාන්ස්ෆර් කරනකොට මෙන්න මෙතනින් කැපෙන්න පුළුවන් ඒක නිසා ඒගොල්ලො මොකද කරන්නේ ඉහළ අහසේ කිලෝමීටර් 36000ක් විතර ඉහළ අහසේ චන්ද්‍රිකාවක මේ සෝලා එයාට ඕනි වෙන පවර් ගන්න සෝලා පැනල්ස් මෙතන තියෙනවා ට්‍රාන්ස්මිටර් එකක් මෙතන රිසීවර් මෙයා අප්ලිෆ්ට් කරනවා උඩට මේ විදිහට
උඩට ඊට පස්සේ මෙතනින් down link කරනවා පහල මේ උස කිලෝමීටර් 36,000ක් පමණ වෙන්න පුළුවන් මේ චන්ද්‍රිකාව එතකොට මේ තාක්ෂණයේදී මයික්‍රෝවේව් යූස් කරනවා right microwave travels linear mode transmission centers is positions facing each other microwave used in satellite communication to transmit data okay that's the end of transmission media මගේ පුතාලට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා බලන්න පුළුවන්ද කියලා මෙන්න මේක optical fiber cable provide faster data transfer rate than other copper based cables හරියටම හරි වැඩිම වේගයෙන් යන්නේ fiber ප්‍රකාශ තන්තු රැහන් වලින් දත්ත හුමාරු වේගයේ තඹ රැහන් වලට වඩා වේගය වැඩි copper cable power faster ඒක නම් වැරදි අපි අහලා තියෙන්නේ ෆයිබර් වැඩි කියලා. එහෙනම් B වැරදි A හරි. Copper cables are more expensive than නැහැ. ඒකත් වැරදි. Optical fiber තමයි ගණන් වැඩි. උගලන් අහලා තියෙන උගලන්ගේ knowledge එක ඇති general knowledge එක ගත්තොත් උගලන් අහලා තියෙනවා fiber connection telecom එකේ fiber connection ගත්තම ඒකේ ගණන්ත් වැඩි. ඒකට වඩා එතනින්ම හිතා ගන්න පුළුවන් fiber වල fiber ඇත්තටම fiber technicians අත් හරි අඩුයි. ඒ කියන්නේ fiber වැඩ කරන අය ෆයිබර් කේබල්ස් ලේ කරන අය අඩු ඒ කියන්නේ ඇත්තටම එක්ස්පෙන්සිව් සෝ this is wrong සත්‍ය ප්‍රකාශයේ විදිහට ඒ පමණක් අපිට ගන්න පුළුවන් ඊළඟට මගේ පුතාලට වැදගත්ම දෙයක් මම උගන්වන්න යන්නේ network devices කොහොමද arrange වෙලා තියෙන්නේ කියලා පුතේ හොඳට අහගන්න ඔයාට ඔයාගේ ඔයා මේක දැනගන්න ඕනේ මේ තියෙන්නේ ඔයාගේ network එක මේ ඔයාගේ ස්විච් එක ස්විච් එකට මේ ස්ටාර් ටොපොලොජි එකක මේ විදිහට කම්පියුටර්ස් සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රින්ටර් එකක් වුණත් සම්බන්ධ කරන්න පුළුවන් ස්විච් එකට මේ ස්විච් එක අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ කරන්නේ රවුටර් එක හරහා රවුටර්ගේ ජොබ් එක මොකද්ද කිව්වොත් කනෙක්ටින් LAN and WANs different networks pute hondata ahaganna meka ape dora koda wage gate ekak wage gate to athul patte tamai balla bandinne balla kiyanne kawuda aarakshawata that is your firewall firewall so firewall is for the security purpose to prevent unauthorized access what is unauthorized access anavasara pravesha අනවශ්‍ය කෙනෙක් ඇතුළ වෙනකොට බල්ලා කෑ ගහනවනේ එහෙනම් බල්ලා බඳින්නේ ගේට්ටුවෙන් අපේ පැත්තේ මේ අපේ පැත්ත මේක LAN එක පුතේ LAN local area network මේක WAN එක that is your internet මේ ඕඩර් එකට යන්න මගේ පුතේ ඔයාට ලේසි වෙයි එතකොට තේරුම් ගන්න මේක පාස් පේපර් එකක ප්‍රශ්නයක් මම හිතන්නේ මම මේක ඇටච් කරා මෙන්න මම ඔයාලට එක පෙන්නන්නම් එක මේ වෙලාවේ මැරියොත් තමයි තේරෙන්නේ හරි ඒත් එක්කම ඔයා ගන්න ඔයාගේ අවසාන පේපර් එක ගන්න එතකොට ඔයාට මේක අදහස ගන්න පුළුවන් past papers book එක ළඟට ගන්න පුතා මේ අන්තිම පේපර් එකේ අහපු මේ ලස්සන ප්‍රශ්නෙට ඔයාලට උත්තර දෙන්න පුළුවන් මේකේ පෙන්නනවා A B C D කියලා equipments devices හතරක් ඒ කවුද කියලා හඳුන්වන්නේ දැන් ඔයාගේ අර knowledge එකෙන් ඔයා දන්නවා කවුද මේ කියලා
ඉතින් දැන් මේ පරිගණක එකිනෙක සම්බන්ධ කරන්නේ කවුද කියන එක කියන්න අවශ්‍ය නැහැ. මේ C කියන්නේ අනිවාර්යෙන් ස්විච් එකක්. මේ කම්පියුටර්ස් කනෙක්ට් කරනවා. මේ වගේම කම්පියුටරයක් වෙන්නත් පුළුවන්, ප්‍රින්ටර් එකක් වෙන්නත් පුළුවන්. මේක ප්‍රින්ටර් එක වෙන්න පුළුවන්. හරි, මේක ප්‍රින්ටර් එක. මේක ස්විච් එක. එහෙනම් පුතේ මේ රවුටර් එක. මේක ෆයර්වෝල් එක. දැක්කනේද ඔයා ගත්ත හැටි? අර නොලෙජ් එකෙන් ගත්තා. හැබැයි දරුවනේ ඔයාට මෙතන මේ ක්වෙස්චන් එකේදී ඔයාට බොහෝම ලේසි වෙන්න මේ උත්තර ටික ගැළපිලා තිබුණා. මේ D කියන්නේ මොකද්ද කියන එකෙන් ඔයාට මං හසුරු වෙන්නම බෑ. ස්විචයක් වෙන්නම බෑ. මේකේ අනිවාර්යෙන් මුද්‍රකය නිසා ඉතුරු ටික ඉබේම හරියන්න පටන් අරගෙන තියෙනවා. පුතාට තේරෙනවද මේක ළමයින්ට මේක හරි පැහැදිලිව නැති හින්දා මේක මේ අවුරුද්දේ හොඳට උගන්වලා තියෙනවා. දැන් පුතේ ඔයාලට ඊළඟ අවුරුද්දේ අහන්න බැරි කමක් නැහැනේ, මේක අහන්න පුළුවන්. දැන් ඔයා මේ ඕඩර් එක දන්නවා. බල්ල බඳින්නේ ගේට්වේ ඇතුල් පැත්තේ. එහෙනම් රවුටර්, ෆයර්වෝල්, ස්විච්, ප්‍රින්ටර්. යමු ඊළඟට. උඹ දැක්ක ඩිවයිසස් කීපයක්. මේ තියෙන රවුටර් එක ගැන, මේ තියෙන ෆයර්වෝල්, ඉට්ස් අ සිකියුරිටි නෙට්වර්ක් සිකියුරිටි ඉක්විප්මන්ට් ඔ ඩිවයිස්. ඉට් කැන් බී අ සොෆ්ට්වෙයාර් ඔර් අ හාඩ්වෙයාර්. එක සොෆ්ට්වෙයාර් වෙන්නත් පුළුවන්, හාඩ්වෙයාර් වෙන්නත් පුළුවන්. බෝත් සොෆ්ට්වෙයාර් ඇන්ඩ් හාඩ්වෙයාර්. මෘදුකාංගයක්, දෘඩාංගයක් වෙන්න පුළුවන්. මගේ පුතාලට ඊළඟට වැදගත් කාරණයක් තමයි මේ මෙන්න මේක. හබ් එකයි ස්විච් එකයි. පුතේ බලන්න මේ ඇනිමේෂන් එක දිහා. මේ හබ් එක බලන්න, හබ් එකේ හැටි. හබ් පණිවිඩයක් ආපු ගමන් ඔක්කොටම යවනවා, පේනවා නේද? හබ් හාෆ් ඩුප්ලෙක්ස්. මෙයා ෆුල් ඩුප්ලෙක්ස්. පූර්ණ ද්විපතයි. ඇයි? එයා හරියටම හරි පෝට් එකට යවන්න දන්නව පණිවිඩේ. මෙයා ඉන්ටෙලිජන්ට් නෑ. යවනවා ඔක්කොටම පණිවිඩේ. පේනව නේද යවන ලස්සන? ඔක්කොටම යවන. එහිඳ මෙයා ස්ලෝ, මෙයා ෆාස්ට්, මෙයා ඉන්ටෙලිජන්ට්. මෙයා ඉන්ටෙලිජන්ට් නෑ. හොඳට මතක තියාගන්න, හබ් හාෆ් ඩුප්ලෙක්ස්. ඔක්කොටම යවනවා. එයා දන්නේ නෑ කාටද යවන්න ඕනේ, කාටද යවන්න ඕනේ නැති කියලා. මගේ පුතාලට ආයෙ දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි මොඩෙම් එක. මම මොඩෙම් එකේ ලස්සන කාටුන් එකක් හදලා තියෙනවා, බලමු තියෙනවද කියලා. මේ තියෙන මොඩෙම් එකේ වීඩියෝ එක මං ගාව නැද්ද කොහෙද ඉන්න බලන්න තියෙනවා. රයිට්. මොඩෙම් එකෙන් කරන්නේ පුතේ ඩිජිටල් සිග්නල් ඇනලොග් කරනවා, ඇනලොග් දෙපැත්තටම. ඩිජිටල් සිග්නල් ඇනලොග් කරනවා, ඇනලොග් සිග්නල් ඩිජිටල් කරනවා. ඒකට කියනවා මොඩියුලේෂන් ප්ලස් ඩිමොඩියුලේෂන්. ඒ හිඳ තමයි මොඩෙම් කියන්නේ. දෙකම කරනවා, ඇනලොග් ටු ඩිජිටල්, ඩිජිටල් ටු ඇනලොග්. බලන්නකො පුතේ මේ කම්පියුටරේ තියෙන ඩේටා ඩිජිටල් ඩේටා, මේවා ඇනලොග් විදිහට යන්නේ. මොකද ටෙලිෆෝන් වයර් එකේ තියෙන්නේ ඇනලොග්. ආයි මෙයාට යනකොට මේක ඇනලොග් ඩිජිටල් වෙනවා. මේ බලන්න මගේ පුතා, ඩිජිටල් ටු ඇනලොග්, ඇනලොග් ටු ඩිජිටල් දෙකම වෙන හින්දා මොඩෙම් කියලා කියනවා. ඊළඟට සර්වර් ඇන්ඩ් ක්ලයන්ට් ඉගෙන ගන්න ඕනේ. සෙනසුරා සෝරි මන්ඩේ ක්ලාස් එකේ 16 වෙනිදා වීඩියෝ එක බලන්න. ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල්. ඒකේ මම ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් එක ගැන කිව්වා. සර්වර් කරන්නේ සර්විස් එක දෙන එක. ක්ලයන්ට් කරන්නේ සර්විස් ගන්න එක. ඔයාලට මතක ඇති අපි ඒකෙදි සර්වර්ස් තුනක් කතා කරා. ඔයාලට මයින්ඩ් මැප් මම පෙන්නලා ඇති. ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් වලත් බොහොම ලස්සන මයින්ඩ් මැප් එකක් තිබ්බා. පිටු අංක මම මතක නැහැ, මම කියන්නම්. පොත ගත්තොත් ගන්න, පොතේ තියෙනවා නම් පුතාට බලන්න. ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් කියන එක පිටු අංක 43ට ගියොත්ින් පුතාලට බලන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න මේ වීඩියෝ කෝන් කරලා. මේ තියෙන්නේ ඔයගලන්ට ඔය සර්වර් ගැන ඔයාලට තියෙනවා. අපි සැටර්ඩේ ක්ලාස් එකේ වීඩියෝ එකක් කරා. ඒකෙන් පුතාලට බලන්න පුළුවන් ඒක.
ඊළඟට මෙන්න මේක වැදගත් land man van local area network metropolitan area network wide area network හැම එකේම එකම වචනයක් වෙනස් වෙනවා මේ වචනේ විතරයි එහෙනම් අපි බොහොම සරලව කිව්වොත් all the computers are connected in a very small area හරියට building එකක් classroom එකක් වගේ lab එකක් වගේ පොඩි ප්‍රදේශයක පැතිරලා තියෙන පරිගණක මේක අර එක වචනයයි වෙනස් කරන්නේ computers are connected in a city area නගර සීමාවක පොතේ ඒ කියන්නේ එක නගරයක තියෙන LAN කීපයක් රාජ්‍ය ආයතන කීපයක් ඒවා එකට මෙහෙම එකතු වෙලා තියෙනවා අන්න ඒක metropolitan area network පුරවර wide area network කියන පුතේ ඉන්ටර්නෙට් තරම් විශාල සියලු පරිගණක සීමේ මේ වගේ සම්බන්ධ වෙලා ලෝකෙ පුරා ඉතා විශාල ප්‍රදේශයක පැතිරිලා තියෙන පරිගණක හොඳම උදාහරණේ ඉන්ටර්නෙට් මගෙන් අහනවා මිස් which is more effective switch or hub පුතේ switch එක හරියටම තෝරලා යවනවනේ යා හරි efficient intelligent එතකොට ඔයාලට කියන්න පුළුවන් switch එක ඇත්තටම පුතේ දැන් hub හොයාගන්න නෑ hub කියන්නේ හරිම පරණ device එකක් එයාට දන්නේ එයාට output එකට message එකක් එයා හැමෝටම දෙනවා සීමාවක් නෑ තෝරන්නේ නෑ එයා දන්නේ නැහැ. ඒ හින්දා තමයි half duplex වෙන ඉතින් efficient නෑ පුතේ. Very good question. Okay, this is about land man man. මේක 2020 paper එකේ අහලා තිබුණා list two advantages of having local area network. ඊළඟට අහනවා write the name of two types of computer network according to the geographical distance. පුතේ අපි දැන් මේ කතා කරපු දේම තමයි අහන්නේ මොකද්ද බොහොම සරලව කිව්වොත් LAN MAN MAN ගැන තමයි දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ පරිගණක ජාල වර්ග 3යි තියෙන්නේ ඔයාගේ මයින්ඩ් මැප් එකට ගියොත් මම පෙන්වන්න මයින්ඩ් මැප් එකේ අන්තිම කෙළවර පහළ ප්‍රශ්න මෙන්න මෙතන ඔතනයි ඔක තියෙන්නේ ඉතින් ඔයාට advantage of LAN කියන්නේ වගේ පුතේ network වල advantages ලේසියෙන්ම ලියන්න පුළුවන්. example වලට කියන්න පුළුවන් resources can be shared. storing files centrally. local message is possible. data can be shared and transferred easily. මේවා advantage of network. ඒතර වාට advantage of network කියන පාඩමේ එක කරන්න පුළුවන්. ඉන්න මම වාට පෙන්නන්න. මේ තියෙන advantages benefits ඔයාගේ පොතේ මන් දීපු පොතේ මෙන්න තියෙනවා පස්වෙනි පිටුවේ පහළ right side down bottom corner එකේ තියෙනවා advantages දැන් ඔයාට පුළුවන් මෙතනින් හොයලා ලියන්න data and information can be shared between computers less storage space ability to share resources, ability to control central software, ability to control anywhere at any time. දැන් මෙතනත් බලන්න පුතාලා මේ network එක හරහා තමයි සම්බන්ධ. So it's advantage. Security, email. The email වෙනුවට අපිට කියන්න පුළුවන් local area network එකේ නම් අපිට පුළුවන් අර internal message system එකක් යන්න පුළුවන්. ජාලකරණයේ අවාසි විදිහට අනවසර පුද්ගලයෝ එන්න පුළුවන්. ඒ වගේම ජාලෙ බිඳ වැටුණොත් මුළු පරිගණක ජාලයේ කොම සියලු ක්‍රියාකාරකම් බිඳ වැටෙනවා. වෛරස් පැතිරෙන්න පුළුවන්. වෛරස් can be spread. computer breakdown will affect to the network. and you need training requirement. බලන්න කොහොම පිළිවෙලට අපිට මේ ටික හදාගන්න පුළුවන්.
අවසානයේ අපි කතා කරමු මෙන්න මේ ටික. ඒ තමයි ටොපොලොජීස්. පුතාට ටොපොලොජි එකක් අඳින්න අහන්න පුළුවන්. එක අවුරුද්දක අඳින්න අහලා තිබුණා මෙහෙම C1 C2 C3 කම්පියුටර්ස් තියෙනවා මට පුළුවන් ද අඳින්න කියලා. ඒ කියන්නේ වා අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ network topology ටික දැනගන්න ඕනේ. පටන් ගමු start topology. අඳින්නේ මෙහෙමයි. Switch එක computers මෙහෙම හතර පැත්තට අඳින්න. මේකට switch කියලා ලියන්න. හබ් වෙන්නත් පුළුවන්. හබ් දැනට පාවිච්චි වෙන්නේ නැහැ. බස් ටොපොලොජි කියන්නේ දෙපැත්ත වහපු ලොකු කේබල් එකක් අඳින්න, මහත කේබල් එකක්. ඒකට කම්පියුටර්ස් කනෙක්ට් වෙලා තියෙනවා. රින් ටොපොලොජි කියන්නේ මෙන්න මේ විදිහට තියෙනවා කේබල් එකක්. මේ කේබල් එකේ දෙපැත්තට කම්පියුටර්ස් කනෙක්ට් වෙලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මේ මැදින් ඇඳලා මෙන්න මේ රේඛාව මකන්න විතරයි. මම මේ මකනවා වගේ. දැන් එතන ඔයාලට පේනවා ඉන්ටර්ෆේස් දෙකක් දෙපැත්තේ තියෙනවා. මේ විදිහට එක පැත්තකට තමයි ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ. හදිසියෙන්වත් මේක බිඳ වැටුණොත් මුළු ජාලෙම බිඳ වැටෙනවා. ඊළඟ එක ට්‍රී ටොපොලොජි. ට්‍රී එක අඳින්නේ බස් එකම තමයි. බස් එකම ඇඳලා හැබැයි ඒකට ගහනවා ස්ටාර්ස්. මේ ස්විචස් දෙකක් ගහනවා. ගහලා කම්පියුටර් සම්බන්ධ කරනවා. එහෙනම් මම කියනවා මේකට ට්‍රී එක සමානයි ස්ටාර් එකතු කිරීම බස්. ඒ වගේම තමයි. අන්තිම එක හරිම ලේසි. කම්පියුටර්ස් හතරක් ගන්න ඉන්න ඔක්කොම කනෙක්ට් කරන්න එකිනෙකට. That's it. Topology. ඔන්න ඔයාගේ network කොටස මම අද ඉවර කරා ඔය විදිහට. ඒකට අමාරු නෑ. ඔයාට දැන් තේරෙනවා තනි පිටුවකට ගත්තහම ඔයාට network වල ඕනේ කෑල්ලක් ආවොත් උත්තර ලියාගන්න පුළුවන්. හරි. ඔය විදිහට අපි ඊළඟ දවසේ අපිට පුළුවන් පුතාලත් එක්ක එකතු වෙලා මේ විදිහටම session එකක් එක්ක questions කීපයක් කරන්න පුළුවන්. ඒකෙදි ඔයාලට ලොකු දැනුමක් ලැබෙනවා. මොකද ඒක පුංචි කොටසයි ගන්නෙ. මේ පිටුව සම්පූර්ණ කරා කියන්නේ පරිගණක ජාල ගැන, computer networks ගැන ඔයාලට හොඳ උත්තරයක් ලියාගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ තුන්වෙනි වර්ක්ෂොප් එකෙන් හම්බෙනවා. ඊළඟ වර්ක්ෂොප් එක.